පැවැත්වීමට නියමිත ලෝක ටෙස්චුරතා තරගාවලියේ අවසන් මහා තරගය කෙරෙහි ලොව වටා සිටින ක්‍රීඩාලෝලින් විශාල පිරිසකගේ අවධානය යොමු වී තිබෙනවා. පළමු ලෝක ටෙස්චුරතා තරගාවලිය වෙන මෙම තරගාවලිය ආරම්භ කෙරුණේ 2019 වසරේ අගෝස්තු මාසයේදී ඒ එංගලන්තය හා නව සීලන්තය අතර තරගයකින්. අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් ඉන්දිය කණ්ඩායම තරග 17ක් ක්‍රීඩා කොට ඉන් තරග 12ක් ජයගත් අතර තරග 4ක් පරාජයට පත් වී තිබෙනවා. නව සීලන්ත කණ්ඩායම තරග 11කදී ජයග්‍රහණ 7ක් වාර්තා කර ඇති අතර තරග 4ක් පරාජයට පත් වී තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම තරග 12ක් ක්‍රීඩා කොට ඇති අතර ඉන් ජයගෙන තිබෙන්නේ තරග 2ක් පමණයි. ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ 8වන ස්ථානය වූ නමුත් ලාංකීය පිතිකරු දිමුත් කරුණාරත්නහට මෙම තරගාවලිය තුලදී ලොව කැපී පෙනෙන ක්‍රීඩකෙක් වන්නට හැකියාව ලැබීම සුවිශේෂී කාරණාවක්. නිමවටපත් වූ බංගලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය තුලදී දිමුත්ට විශිෂ්ට දස්කම් දැක්වීමට හැකියාව ලැබුණා. මේ අනුව ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ හොඳම පිතිකරුවන්ගේ ලයිස්තුවට පැමිණීමට දිමුත්ට හැකියාව ලැබුණු අතර මෙම තරගාවලිය තුල ලොව වැඩිම ලකුණු ලබාගත් ආරම්භක පිතිකරුවන්ගෙන් දිමුත් දෙවනි වන්නේ එක් ක්‍රීඩකයෙකුට පමණයි. මෙම තරගාවලිය තුල ආරම්භක පිතිකරුවන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් ලයිස්තුවේ 3වන ස්ථානයේ පසුවන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඩේවිඩ් වෝනයි. ඔහු තරඟ 12ක් ක්‍රීඩා කර ඇති අතර ඉනිම් 22කදී ලකුණු 948ක් ලබාගෙන සිටිනවා. වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 335ක්. පිතිකරන සාමාන්‍ය 47.4ක් වන අතර ශතක 3ක් සහ 1 අර්ධ ශතකයක් වාර්තා කොට තිබෙනවා. මෙහි දෙවන ස්ථානයේ පසුවන්නේ ලාංකීය පිතිකරු දිමුත් කරුණාරත්නයි. ඔහු ක්‍රීඩා කර ඇත්තේ තරඟ 10ක් පමණයි. ඉනිම් 18කදී ලකුණු 999ක් ලබා ගැනීමට දිමුත් හට හැකි වී තිබෙනවා. වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 244ක්. ඊට ශතක 4ක් සහ අර්ධ ශතක 4ක් ඇතුළත් පිතිකරන සාමාන්‍ය 55.5ක් තුල රඳවා ගැනීමට හැකිවීම නම් සුවිශේෂී කාරණාවක්. මෙම ලයිස්තුවේ පළමු තැන හිමි වී ඇත්තේ ඉන්දිය ක්‍රීඩක රෝහිත් ශර්මා හටයි. ඔහු තරඟ 11ක් තුල ඉනිම් 17ක් ක්‍රීඩා කරමින් ලකුණු 1030ක් ලබාගෙන සිටිනවා. ඊට ශතක 4ක් සහ අර්ධ ශතක 2ක් ඇතුළත් වාර්තා කර ඇති පිතිකරන සාමාන්‍ය 64.37ක්. වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 212ක්. ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයේ ජය ගන්නේ කවුද? අපට කමෙන්ට් කරන්න. ඉක්කා SLK channel-ේ subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඉක්කා එනවා ඉක්මනින්ම ක්‍රීඩා තොරතුරු අරගෙන. ඉක්මනින් හමු වෙමු.